විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා දිග්වියක් ගනිපු පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට ඒ සමාජීය මට්ටමින් තාක්ෂණික දැනුම සහ මේ සමාජය අද ගමන් කරන්නා වූ ක්‍රමය පිළිබඳ මනා අවබෝධයක් තියෙන පුද්ගලයෙක් විදිහට නිරෝෂන් මන්ත්‍රීතුමා හඳුන්වා දෙන්න පුළුවන්. නිරෝෂන් මන්ත්‍රීතුමාට හොඳ අත්දැකීමක් එක්කම මේ බිම් මට්ටම තියෙනවා. ඒ නිසා දුගී දුප්පත් මිනිසුන්ගේ දුක හඳුන්වන පුද්ගලයෙක් විදිහට මට ඔහු හඳුන්වා දෙන්න පුළුවන්. මාතර දිස්ත්‍රික්කේ පුරාම අද නිරෝෂන් කියලා කිව්වහම ඒ නම නොදන්න කෙනෙක් නැහැ. ඒ ගම බිම් මට්ටමත් දන්නවා, ඉහළත් දන්නවා. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තුවට අද කාලේ යැවිය යුතු හොඳම පුද්ගලයා නිරෝෂන් මන්ත්‍රීතුමා කියලා. ප්‍රායෝගික මිනිස්සෙක් අපිට හම්බෙලාදී ගෝඨාභය රාජපක්ෂ. ඒ ප්‍රායෝගික කමට හරියන්න, ඒකට උර දෙන්න, ඒකට ශක්තියක් වෙන මිනිස්සු අපි මෙතනට යවන්නේ. මාතර වියතුන් බී කරපිටා. එතන වියතුන් නී අපේ බලකණුවේ, අපේ බල සේනාවේ වියතුන් බී වෙලා තියෙනවා. අපේ මේ පාරපොර පිටියේ ඉන්න විද්වතුන් ඉන්න, ගුරුවරුන් ඉන්න, උපාධිධාරීන් ඉන්න, මාධ්‍යවේදීන් ඉන්න. අපේ වියත්මක පිටම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වියත්මගේ පළවෙනි තැන අංක එකට ඉන්න මාධ්‍යවේදීන්. මිනිස්සුන්ට කතා කරපු යුද්ධය ගැන දැනගත්තු හැම දෙයකටම ආපු බිම්මට්ටමින් ආපු ඉස්කෝලේකින් ආපු ගමේ ඉස්කෝලේට ගියපු පයින් ඇවිදපු හතරමායින් දන්න කිය නාති සම්බන්ධතා තිය බුද්ධ ශාසනය ගැන දන්න ජාති ආගම ගැන කතා කරපු 225ම නිදියගෙන ඉන්න වෙලාවේ රට ජාති වෙනුවෙන් එකට කතා කරපු අංක එකේ හදවතේ ඉන්න මනුස්සයා තමයි නිරෝෂන්. එයා අන්නෙතනට එනවා. එයා අංක එක වෙනවා මේ පරමාර්ථය. රටට වැඩක් කරන්න පුළුවන් උගත් බුද්ධිමත් නායකයෙක්. මාතර දිස්ත්‍රික්කයට මෙච්චර කාලයක් මේ අවුරුදු පහුගිය අවුරුදු පහ තුළ විශාල සේවයක් කරපු මේ මන්ත්‍රී කෙනෙක්. අපි වෙනුවෙන් දුප්පත් ජනතාව වෙනුවෙන් හඬක් නැගපු මිනිසෙක්. ඉතින් ඒ හින්දා අපි මගේ වයස අවුරුදු 40ක් කරන මේ අවුරුදු 40 කාල සීමාව දේශපාලනයෙන් කියලා අපි කිසිම දෙයක් කරගෙන නැහැ. ලබාගත්තේත් නැහැ. මේ ලැබුණේත් නැහැ. ඉතින් මම හිතනවා අපි වගේම දුප්පත් අපේ දුක තේරුම් ගන්න පුළුවන් අවංක බුද්ධිමත් නායකයෙක් කියන්නේ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා. ඉතින් මම හිතනවා මාතර දිස්ත්‍රික්කෙන් අංක එකටම තේරීපත් විය යුතුයි අංක 9න් තරඟ බිමට අපි විසෙන නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා. ඉතින් දුක හඳුනන අපට වැඩක් කරගන්න පුළුවන් කියලා හිතෙන අපට මූණට මූණ කතා කරගන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් අපේ ගමේ සංවර්ධනය වෙනුවෙන් අපට හඬ නගලා ඉදීම් කරන්න පුළුවන් එකම නායකය නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමායි කියලා මම හිතනවා. ඒ හින්දා මුළු හදවතින්ම කැප වෙලා එතුමා දිනවන්න අපි වැඩ කරනවා. දේශපාලනය කියන්නේ අපි පොවිපැත්ත නැති වුණත් දේශපාලනට වැඩිය ළඟින්ම ඇතුළු කරන්න පුළුවන් පුජ්‍යලයක්. මොකද අනිත් අය ඉන්නවා ඒ කට්ටියගේ වැඩේ කරගෙන මාරු වෙලා යනවා. මෙයා එහෙම නෙවෙයි ගමේ ඉන්නෝ නිතරම හම්බෙනවා. මලකේක දානකේක උනත් හම්බෙනවා. ඉතින් ආමල්ලි අයියේ කියලා කතා කරනවා. වෙන අය එහෙම නෙවෙයි කට්ටිය ළඟට ගියාට පස්සේ. මම කියන්නේ මේ පාර පාර්ලිමේන්තුවේ ඉන්න මොන චරිතයක් තමයි නිරෝෂන් ප්‍රේමරත්න. අපි ඔක්කොම සහයෝගයක් දෙන්න ඕනේ යාට. මොකද මේ වෙන දේවල් බලාපොරොත්තු වෙන රස්සා වෙන දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක් තමයි නිරෝෂන් ප්‍රේමරත්න කියන්නේ අපේ සහෝදරයා. ඉතින් මේ ඡන්දෙදී අපි ඔක්කොම එකතු වෙලා එයාව උඩින්ම තියන්න ඕන කියලා තමයි අපි කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණු ගමන් සංවර්ධන කමිටු සභාපතිවරු පත් කරා. ඒ මාතර සංවර්ධන කමිටු සභාපති අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා. එතුමා සංවර්ධන කමිටු සභාපති වෙන්නේ එතුමාගේ තියෙන දැක්ම දිරි දැක්ම නිසා. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සිටිද්දී සංවර්ධන කටයුතු සභාපති ධූරයක් එතුමාට දෙන්නේ එතුමාගේ ගමනයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගමනයි එක සමාන ගමනක් නිසා. සංවර්ධන කටයුතු සභාපති වුණු ගමන් එතුමා මාතර දිස්ත්‍රික්කයට විශාල වැඩ රාශියක් කරා. සාමාන්‍යයෙන් දේශපාලඥ ඡන්දයකට විතරක් ලං වෙන කාලේ මෙතුමා හැමදාම අපේ ගාව හිටපු එකම නායකයා එතුමා විතරයි. හොඳ උගත් තරුණ නායකයෙක් නිරෝෂන් ප්‍රේමරත්න එතුමා. අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවන්න ඕන මේ සැරේ තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ එතුමා වගේ තරුණ නායකයන් අඩුයි අප රටට. ඒක නිසා නිරෝෂන් ප්‍රේමරත්න කියන චරිතය අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව යැවිය යුතුමයි. මොකද පාර්ලිමේන්තුවේ අපි මාතර ජනතාව විදිහට අපි වෙනුවෙන් කතා කරන්නේ එතුමා වගේ තරුණ නායකයෙක් විතරයි. ඒක නිසා අපි අංක එකට ඉහළින් ඔසව තබලා අංක 9ට මනාපයක් දීලා ඔහුව ඉස්සරහින්ම තියන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් ඔප කරා.
एवागे पौगी आवृत पहे विशेष कोटु पक्षे अतिरण एवागे मे पक्षे प्रवर्धने करला मे तत्टगे गोटाबे राजपक्ष मे तुम जनाधिपति करवाणी विशाल कार्यभार कर पूज्यते एकमी दे पास मित्रे पासल मित्र एक विधियाट विशाल काले पास जीवित मित्र कटयत करोट मित्र सामगम कमरुटी सहमात्र दिस्ट्रिक आश्रित थिंग अभी मित्र एक विधियाट तभी ओह अनुरागन दिए बहुम निहतमा बहुम अवांक मित्र एक विधियाट थिंग ओहु अपे पेन फलांति पूछले एक विधियाट मे विशेषमी मे पल्ल मध्यम पांतिक सह पहाल पंथ जनता विधियाट अपे पंथ पार्लमेंट तुरावन चांस मंगे मे मात्र दिस्ट्रिक जनता एक अमतक एकटावश शक्ति धैर्य विश्वास करना।